समन्ताचक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्दं दम्मसवनकालो अयं भदङ्ता दम्मसवनकालो अयं भदङ् දම්ම සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතු වරහතු, සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගතු වරහතු සම්මා සම්බුද්දස්ස. සබ පපස්ස අකරනං කුසලස උපසම්පදා සචිත්ත පරයෝධපනංහිතං බුද්ධානසාසනං සදදා බුද්ධි සම්පන්න පින්නත්න නියොන් මගේ ධර්ම දේශනා මාලාවේ අරවන්සේ පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්න මේ දිනකිීපයේ අද දවසේ සිද්ධ වෙන්නේ වැනි කාරණාවක් නෙවෙයි එහිළඟ ධර්මදේශනාව அறிවන්සය පිළිබඳව අවන්ස ප්‍රතිපදාව පිළිබඳව කෙරෙන ධර්මදේශනාව හට දවසේදාං සිද්ධ වෙන අයදේශන මාලාව මේ ඇතු දන්න අපි විඩෙන් විඩේ විඩෙෙන් විඩිය මේ ධර්මදශනාමාලාව තුළ විශේසිත ධර්මදේශනා කීපයක් සිද්ධ කරන බව අපේ ප්‍රත්ධවේක්ෂ කටයුතු සඳහා. අපි කොයි තරන්න ධර්මය පෝෂණය වෙලාද කියලා සැරෙන්සර සැරෙන්සර ැත නැත නවත නැවත පිරික්සමින් බලන්ඩෝනේ තමන්ගේ ජීවිතය ධර්මය තුළින් පෝෂණය වෙලා නං තමන් වෙනස් පුද්ගලයෙක් පවට පත් වෙලා තියෙන්ඩෝනෑ එතකොට එහෙම පෝෂය වෙලා තියෙනවද කියලා විමසා බැලිෙනනත්තං හැමඳදාම ධර්ම දශාව ශ්‍රවණය කරමින් විතරක් වාසය කරනවා ද මගේ පැත්තෙන් මම ධර්මය මගේ ජීවිතයට එකතු කරගෙනද කියලා බලාගණ්ඩ අපි සැරෙන් සැරේ ම ධර්මදේශනා මාලාවෙදි මතක් කිරීම් කරන අදේ වැනි මතක් කිරීමක් සිද් කරණ් ඩයි සුදානම් වෙන්නේ කුසල ඉපදිලානම් පින්නන්න අපේ සන්තානගතව කුසල් උත්පාදනය වෙලානං අපි කුසලයෙන් පෝසනය වෙච්ච මනසිකාරයක් අපි ළඟ තියෙන්ඩ ඕනෑ එතකොට ඒඒ උත්පාදනය වෙලා කියර දැනගන්නේ සාමාන්‍ය කෙනාට අකුසල් උපදින තැන්වල අකුසල් නූපදීතියෙන්ඩ ඕනෑ එතකොට අකුසල් කියලා කියැන්නේ ලෝබ දේශ එතකට ලෝබදේශමෝහ උපදින්ඩ හේතුවෙන බොහෝ දේවල් තියෙනවා පින්නත්නී මේ සාමාන්‍ය පරිසරේ. ඒ තියන දේවල් වල හැටපේන රූප කණටහැෙන සද්ධ නා දිවට දැන ගන්ද රස ස්පර්ශ්ාආදිය හින්දා අධිකතර වූ ලෝබදේශමෝහ උපදිනෝ. ඉතින් ඒවාගින් අතමිදිලා වාසය කරන්ට ඒ වෙනදා ලෝභ දේශමෝහ ඉපදිච්ච තැන්වලදී කොයි තරන්න තමන්ට දැන්ට පුුවන්කම තියෙනවාද කියලා අපි තමන් කෙරෙහීම පරික්ෂා කරලා බලාගත යුතුව තියෙනවා. දැන් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒගේ කාරණාවක්. දෙන්නෙක් ඉන්නවා වැඩක් කරට කියලා හිගෙන මොන හරි වැඩක් කරන්න දෙන්නෙක්කින්න කන්නකොට මොනහරි එක වැඩක් නම් දෙන්නෙ කරට යන්නේ ඒ දෙන්නාගෙන් කවහරි එක්කන මරිිකත්තය ගණඩ ඕනද නැදද. එතකොට ඒ දෙන්නා අතර දෙන්නෙක් වැඩක් කරට යනවනම් නායකෙක් ඕනද නැද්ද ස අවම වසේ නායකයා බිහිවෙන්නේ දෙන්නේෙ අතරෙන් එතකොට නායකත්ව කියන එක හැමවෙලීම නායකත්වයක් කිය හැම වෙලේම නිවැරදි අතට විය යුතු ද නැද්ද. එතකොට අපි හැම වෙලේම බලන්ඩෝ නෑ පින්නත්න්නේ මම ඩියම හැම කෙනෙක් මඟහන්නේ තනියම ජීවත්වෙන යද ඉන්න අපේ සමාජය තනියම තනියමම ජීවත්වෙන ඉතාම කලාතුරකින් අරන්න සේනාසනයක වගේ නේද නිදහසේ තනියම ඉන්න ස්වාමින්න් වහසේ නක් කරෙන්ඩ බොහෝ අය නද එතැ වස්වාන්ාන්සේලා අතරනත් පරපටි බද්ධැයි ඒ ජීවිතය අන්න අය මත රදාා පවැතති තින අනිත්ත අනිතය මත රදා පැවැතිලා තියෙන අන්න අයගේ උදවපකාර සහිතව ජීවත්වෙන්නේ එතුකට අපි හැමෝටම මේ නායකත්වය කියන එක අත්දකින්ඩ වෙන ගෙදරක් ගත්තුත් කාර්යාලයක් ගත්තු හැම කෙනෙක්ම තමන් යටතේ ඉන්න යම් කිසි පිරිසක් මෙහෙ වගෙන ඉන්න අය ේද ඒකයන්නේ කාරයයලෙ වැඩ කරන කරන්න තමන්ගේ අයටත එඉන්න පිරිසක්කන්නවා. ගෙදරකින්වනන් දරුව මුණ පුරවාදය ඉන්නවා. නේද දෙන්න ිටියත් යම් කිසි මූලිකත්වයක් අරගෙන වැඩකරන කෙනෙක් ඉන්න හැම කෙනෙකුටම නායකත්වයක් තියෙනවා. මෙන්න මේ නායකත් මූලිකත් ගැනීමේ දී තමන් නිවැරදිව කටයුතු කරාද කියලා විමසා බැලීමෙන් අපිට පුළුවන්කමක් තියෙනවා? මම ධර්මානකූලද කියලා පිරිික්සන්ට රි තමන් ධර්මානකූලවද මේ අන් අය කොත හරි කාටරරි උප දෙසක් දීලා ඇත්ත එක තුළ වැඩක් කර නම් ඉතින්දිමන් නායකත්වය අයරගෙන නද එතකට මම ධර්මාණුකූලවද හැසිරුණේ කියලා. පන්නත්නේ දැන් යම් කිසි මුතුුවක් වෙලා කටයුතු කරන තැනකදී ඒ පිරිස් එකතු වෙලා කතිකාවතක් ඇතිකර ගන්න ඒ කතිකාවත ඇතිකරගෙන සුදුසෙක්ව කොහරි තැනක අපිට මේ තැනැත්තා ගැන විශ්වාසයි කියලා මේ කතිකාවත ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වයක් සපයා දෙනවා කතිකාවතක් යැන ක එකතු වෙලා කතා කර ගත්ත සම්මුතිය එක තුවෙලා ජීවත්ව වෙනකොට බ අපහසු කන්තියනවා නේද ඒ අප අපි ගවල්ලොර කතාවන්නේ එකත් කතිකාවතා ඒන්නේ එක මොකක්ද මේ වවස්ථාවක් නේද කතිකාවතක් කියන්නේ එකතු වෙලා කතා කර ගත්ත ක්‍රමයක් ගෙදරත්වයන තාත්තා යම්මයි දරුව එකතු අපි මේ විදිහර ජීවත්වයමු අපි මේ විදිර ජීවත්වමු කියලා කතිකාවත් ඇති කර ගන්න එතකොට ඒ සමහර පවුල්ල එකට වැඩ හ ට ගහාා රනනා දර සමිතියක් කිය. ඒ මරදාධාර සමිතියෙන් අපි හිතමු ඒ කතිකාවතට අනුකූලව ඒ ව්‍යස්ථාවට අනුකූලව මොකද කරන්නේ නිලධාරීියෙක් පත්කර ගන්නවා හරි එතකොට මේ නිරධාරීියෙක් පත්කර ගැනීම කැන්නේ පත්කරගෙන මොකද රන්න යාට අන්නයට වැඩිය යම් බලයක් ලබා දෙන පන්සලක දායක සභාගක සභහපති කෙනෙක් ලේකම් කෙනෙක් ඒයට කට්ියක තුළ ඔයා බලයක් දෙනවා නේද ආගේ බලය දෙනකෙන මතනයද ඕනම ආයතනයක රටක ඕනෑම තැනක පින්නත්න මේ බලවන්තව ක්‍රියා කරන පිරිස් අතරේ නේද මේ ඒ ගමන තිරණය වෙන්නේ නද එතකොට අපි ගන්න තීරණ නිවැරදි වෙන්නේ කොයි වෙලාවරදි කියලා බලඩ ඕනය මටත් ඒ ව ගිනිිවසේද හෝ කොහ දිහ ැක බලයක් ලබිලා. ගේ බලය තුළ ම ඉන්න වෙලාවල් තියන දෙන්න එකෙක් හර ඉන්නකපුට මම් බලවන්තලාතින මමගේ ගෙදර හසුරුන කෙනෙක්න ගෙදර හසුරුවත්්දී මම තීරණ ගත්තේ කොහොමද කියල බලන්ඩ ඕනේ ඔොකොට විස්සෙල්ලා අප දැන්ට ගෙන ගත්ත ධර්මයනූ හොටම දන්නවා අකුසලය කියන එක අකුසලය කියන එක අපේ හිත්වලට හොඳට ඉන්න කෙනෙකුට පිකාවක් හැදනාවාගේ කක්. සනනිපදත්වයක පත් වුණවාගේ එක අකුසලය කියලා කියන්නේ එතකොට මේ අකුසලය කියලා කියන අපේ හිතේ ඇතිවෙන මේ තත්ත්වය හරි නිිකං අපිවදැන් නිවැරදිව අරමුණු කරන්න බැරි වෙන හිත විෘති කර ධර්මය එක පිදන්න දැන් පාච නිවර ගැන මතා කරන්න බෝස පෝ ගටික ඒ කතාගොට අපි දන්නවා හිත ආවරණය කරන ඇත්ත වසන් කරන ධර්මයත්තමය අකුසලය කියලා කිය මේකොයි වෙලා මතුවෙලා යද කියලා කියන්න පුලංන්කම කඇත්තිනෑ අපි යම් කි ක්‍රීඩා තරග දිරිපත් ෙන්ටි කියලා ලංකාව නියෝජනය කරමින් ක්‍රඩා තරගෙ දිතිරිපත් ෙට කියලා කෙනෙක් තරන ලංකාව ක්ෂේක් තරනු ොර මේ ක්‍රඩා තරන්ගේ දිරිිපත් කරනු යන්ඩි සෙලසනපුණු නේද නැන් ගිහි ඇතන කටයුතු කරන්න ගහිල්ලා ක්‍රඩාවේද දිනන්ඩි සෙල්ල කකුලා කරනොත් අතක් කරුණු නේද ඒ වගේ කායයිකව කර දේවල්ල ද අස ප ෙන්ට පුල. ක සභාව යන්ලදත් ඒත් එහෙමයි නේද එතකොට මානසික සවභයවලදී විකෘති වෙන්නේ අසාමාන්‍ය වෙන්නේ කොහම නොද්ද ලෝබදේශමෝහවලින් පිරුණොත්. ලෝබ දේශ මෝහ ප්‍රබල වෙනකොට ඇත්ත සම්පූර්ණයම නැතිවෙලා යනෝ ඇත්ත සම්පර්ණයම නැතිවෙලලා නො. උගාක් වෙලාවට යම් කිසි අපි බලවන්ත වෙනකොට නිවසේදී හරිකු හරි තැකදී අපි බලන් ඩෝනේ අපි කොච්චර මගේ ආධිපත්ය පැතුරුවාද කියලා. උගාකාය තමන් බලසම්පන්න වෙන තැනදී හරීම නින්දිත ආකාරයට කටයුතු කරන ස්වභාවයන් තින තමන්ගේ බලය තහවරු වෙනකොට අන්න පාගා දමා ඉතා අසාධාරණ ආකාරයට ඉතාම නොකටයුතු ආකාරයට කටයුතු කරන ස්වභාවයක් පේට තියෙනවා ඉද අපි බෞද්ධයක්ත්ව විදිහට පුහුණු වෙඩෝනේ හරිද පුහුණුවඩෝනේ කොතනදද පුහුණු වෙන්ඩෝනේ අපිට බලයක් ලැබෙන වෙලාවට අපිට යම් කිසි පිරිසක් අතර බලයක් ලැබෙනවන අන්නේ වෙලාට ම පිරික්සල බලන්ඩෝනේ මං එතනදී ධර්මානුකූල සිතුවිලීමට ආවාද ධර්මය මං පෝෂිත වෙලා සිටියාද කියලා අන්නයට ඇ ගිදිිකරන්න්න ප්‍රමයෙන් කාග පත්තර දැගිලි දික්කර ගඩුවන්න මම නායකත්වය ධරන තැන්තිනවා මගේ ගෙදරදී මම නායකත්වය ධර්ණකොට මං අසාධාරණ විදිහයට කෙනෙකුට වැඩියෙන් සැලකවාද කෙනෙකුට අඩුවෙන් සැලකවාද කෙනකුට බයින් සැලකුවාද ආදී වසයෙන් එත මෝඩකම හින්දාහරි චන්ද දේශ බයමෝහ කියන පැතිවලට නැබුර වෙලා මගේ හිත ඉවිදියට වැඩකරාද කියලා පිරික් සඩෝන වැඩියම් ෝජනති නයටත්ම ඩියම් සලක්ව ම කියනක නේද ගමේ නායකත්වයක් තමන්ට ලැබුණ නම් මොහරි නායකත්වයක් හම්ඹබල ලතින. පොඩි තැනක හරය. ඇම ධනයම්මානයක් කරන තැනක කර තන්න. සහරන්නවා කැවුගෙන තැන නායකාව. සමහරහිවා දානකෙදර නායකාව. නේද. එතනදි හරි පිරික්සන්ඩ මම මං වැඩියම් මගේ අයට කැවුම්දුන්නද. ඔයන ගම නද එතකොට... මගේ ඇයට කැවුදුන්න මං වැඩිපුර දානගෙදර දී න අගතිගාමිව කටයුතු කරාද අපේ යට අමතකෙන අපින් වත්න්නේ ඉහලම දේවල් ගැන අප කතා කරන අතරවාරයේදී නේද නමු තමන්ට අවස්ථාව ලැබෙන වෙලාව අවස්ථාවෙන් රිංගාගයාාද කිය බලන්න බෝධානමාන පින්කකරන තැන්වල දී දැකල තිනවද ප්‍රාෝගි වැඩි කියල මක කියයන් ගොල ප්‍රායෝගක වඩ අපි හැමෝට හැමෝටම එක විදියට සලක්ඩ අප පුරදු පුහුණු වෙන්ඩෝනය. ඒක තමයි අපි ධර්මයෙන් ලබාගන්න ආබාසය පන්නරය. මම දානකෙදරක ගිය. ගිහිල දැන් ධනමාන වරයි. මේක මුුණ දැට පුළන් කියර බලන්න. හරි ධනවානිවරයි දැල් ලෝබයක් ඇතිවෙන දේල් තමයි තිය නිස්සරහ කට්ටියත් තින්නවා. පැන් අද කලින්. පැන් අද එතුවද හරිද. හැගවාද කියල බලන් නේද මම පනිමින් මගේ කටයුතු සඳහා කලින් පයිනවනම්. මම හංගනවනම් මං අනිත්තායගේ ලාභය අයින් කරන්න කටයුතු කරානං එම් ම අග ාමිද නැත මට එතන යම්කිසි බල ලැබලා බලය ලැබිච්චක් ගමන් බලය ලැබිච්ච ගමන් අපේ හිත මොකද වෙන්නේ තිරිසන් සත්තු වගේ පයි් පටන් කරන්නවා. හද බලය නැතන් ඉන්න පැත්ත කරලා නගෙදර මට බලය කම්බෙල කට්ටිය ස්රහ මට මේ කරන්න පුළා මන්තමයි එගේ මෙහෙවේ දී ම අගතිගාමීව කටයුතු කරනං මගේ නායකත්වය හාරියන්නෑ හොඳ නෑ රි බෞද්ධ යදිර නායකත්වය පුහුණු කරගන්න නෑ. බෞද්ධ නායකත්වය කියන්න පින්නත් නී පුදුම අභිමානයත්ය නායකත්වයා ඇයි බලතන්හාාවේ දී වෙනස් වෙන්නේ නෑ අවස්ථවාදී වෙන්නේ හැමෝටම සමානත්මතාවෙන් සලකන ස්වභභාවයක් තියෙනවා. ගැතිවෙන්නේ නෑ ඇයිඒ ත්‍රස්වයෙන් ඇති හින්දා. හරිද හිළඟට මන් මෙම දැන් දාන ගෙදර ගිය දැ දවස්දෙතුනත් තින දසල කිලොන්ටිකට අප ගම මේ දන්සල. දැ මන්දන්නවා මට අද මට කැමතිව දිට වැඩකරන්න පුුවන් වුණේ මට මේ දන්සල බෙදනඒවා පසුව ඒවා බාරදුන්න හින්දා. ැ හෙට නික වෙන කෙනකුට බාරදය වගේ එතකොට මංගන්න කේලන් කියලා ආරටි නේද එහෙම කෙනෙක්ව එහෙමයට මටක බාරග්ඩෝනෑ කියලා මම බයෙන් කටයුතු කරන්න මට හෙට දවසේ දංසලේ නාකත්වේ නැතිවේ කියලා බයෙන් කටයුතු කරන මම නායකත්යට සුසුද මං හරි පහතර කටයතු කර ඉ කිසිීම දෙයක්ඉදා මැරෙන අපි මරනාානුස්සතිය වඩලා තියෙනවා නම්. නායකත්කට කොහයාරි තැනකදී. තමන් මූලික වවරුහන් හරි මෙහෙවන කොට නිවැරදිව මෙහවන්ට මරානුස්සතිය දන්වනම් අඩුම තරමින්. බෞද්ධ සංකල්ප කොච්චරනං කොච්චරන අපේ ජීවිත වෙනස්කරනවද කියල බලන්න කොච්ර ධාරණ කරනද කියල බලඩ කොච්චර නිර් ව්‍යාජභාවයක් නැතුව කටයතු කරන තත්ත්වකට අගතිගාමීන තු කටයුතු කරන තත්ත්යකට බෞද්ධ ධර්මයතුළින් පෝෂණය වෙන මානසික තත්ත්වයන් කවදකත් අකටයුත්තෙහි යෙ දෙන්නේ පලතන්හාාවට වැටෙන්නේ අන්නයට හෙලා දකින්නේ තමන්න හවාදක් වන්නේ එක බොහොම සරර ජීවිතයක් බවට පත්වනා වෙත රක්නෙවෙයි දඩුවන් විතරයි නිද කෙනෙකුට කෙනෙකුට දඩුවමක් දීමේදීත් කුමන අරමුණකින් දඩුවමත් දෙන්නේ පලිගැනීම සඳහා නෙවෙයි ඒ දඩුවම දෙන්නේ කුමක් සඳහාද හදාගෙන දර්විකර දඩුවමත් දෙනකොට මතක තියාගෙන දරුවන් දෙන සිරිතත්තිනවද නද න නේද හෙම වෙන්ඩ බෑ ඒයව හදාගැනීම සඳහා විතරයි හදාගැනීම සඳහා දනුවන් දී යුතු තියෙනවා ඉතින් ඒක හින්ද අපි හැබලෙන් බලන්ඩු නෑ අපේ පැත්තට හැරෙන්ඩ. බෞද්ධ ධර්මයතු අපි භාවනා කරන ඇත්තෝ හරි භාවනා කරන අය විදිහට පිළිවෙත් පුරුණ අය විදිහට මට පැහදිලි සාධාරණව ජීවතයෙන්ට පුළුවන්කමත් තිනවාද කියලා හැරලා බලන්ඩ ඕන මටඒක තමයි අද මේ කිය ඩුවමනාවෙලා තියන්නේ ඒක බලාගණ්ඩ තියෙන අවස්ථාව තමයි තමන්ට බලයක් ලැබච්චේලාව පොඩි බලයක් හරි ලැබච්චේලා ඒ තැනද තමන් සාධාරණද කිය බලන්න හරි එන්නේ ම සාරන්න තම ො වාහරි කාරයල්ලක් තැන වැඩ කරන්න අනිතික තමයි අසරණ වෙච්ච මිනිස් විදිරයේ හිසක මිනිසුන් නිදිරයේ බොහෝ තලා පෙලන ගති නද බලවන්ත මිනිස් විදිරී නද පල්ලෙ හාට වැටිලා තුට්ටු දෙකට වැටලා ඉන්න ගති. එහෙම ගති ලක්සන කවදාත් බුදුරජාණ වහන්සගේ ධර්මය තුළ ඉන්න ලඟ පහල වෙන්නේ නෑ රි හැමෝට මේක වගේ සලකන ස්වභාවය කෘථගුණ දැකීම කියෙක තියෙන් ඩෝනෑ නමුත් යම් ආකාරයකට අසරන වෙච්ච මිනිස්සුන්ම තලාපෙල්ලදාන ඒ අයට හිරිහැර වෙන ආකාරයට කටයුතු කරන උ දැඟපිතුම අපි දන්සලි දැන් දන්සල නායක අනේද ංම කීහිටේයගනෙ දන්සලට එනවා ගම ඉන්න ප්‍රභූ කෙනෙක්. ඉතින් මංමකද කරන්න බොහොම සැ ගම ඉන්න දුප්පත් කෙනෙක් ෙනව දන්සට මොකද වෙන්නේ. පෝලිබනුත් එහාටය පෝලිම් පණන්නලා ආරය ආරගෙන එඒ දෙ ප්‍රභූවරය අරගෙන යායටට සලකලාඒ බෝධේවල් කරනවා අරයාව හැමලම පස්සර දාලා ගණන් ගන්න හොඳදේවල්බෙදල දෙන්නේ නෑ ඉතිගේ වගේ අසරන වෙච්ච අයට තලාපෙලාදාන ගතිය තමන්ට ආවද කියලා බලට නිවසට කවුරරි ආපුහාමම් පොඩ්ඩ බලන්න අපේ නිවසේ කවුහරි කාතය කරියාව එනකොට එයා බලපුළුවන්කාරයගේ දරුවෙක් නම් නැත්තැන් අපි දරුවත එක් දරුවගේ යාලුව කවකිලි තඩු කෞදුපුතා මෙියාවේ එයාගෙනමී අහවල් ගෙදර අහවල් ආපුූමයාලක්කංආයමකරට මේේ හැනේ තේකක් දෙන්නෙත් නෑ දුන්නන්දිකම් භාගිට තේකක් ලමයක් හිතන රක්වයි කියලා කරන්නට දෙයක් නැතුවනං නේද පහත්කොට සලකනවනං හැබැයි ගමඉන්න ඉහල කෙනෙි දරුවෙක් නං අවතා පුතා එන්ඩ කොහෝමද ඉතිං ඔයාගේ තොරුතුර යාදැන් කොහොමද කියන ගන්න දෙහෙ වැ කරනව දන්නේ බන්දන්න මං මේවා කියන්නේ මතක් කරදීම සඳහා හරිද අසරණයි වගේ පේන මිනිස්විදිරයේ තමන් ලොකු වඋනානං බලපුලුවන් කාරකන්තියන ඉදිරියේ තමන් ගැති වනානං භාවනාව පිහිටලා නෑ හරිද කුලහිීනියෝ අදි අතරේදී තමන් ලොකු වනානං කුලවන්තය අතරේදී තමන් ගැති වනානං භාවනාව පිහිටලා සැරමිනිස් විදිරයේදී තමන් ගැති වුණාන දුරල මිනිස්ු ඉදිරයේ තමන් ලොකු සමාරයි සැර පර්සු අය ඉසරහ සැර අයිසරහ පුකෝ දෙකරතුන නැමිට වැඩ කරන්න. අ හැම්වලේ මනිිකංර නිර් ලාමක වන්න යිසර මෙයා ඇවිල්ලා ලොකු වෙනවා ඒ කාග ගතිතුද තිරිස සත්තුන්ටත් තියනේ ගතිය තිරි සගත් සත්තුවඉට තියනවය ගති නද තමන්ට වඩා බලවන්ත සත්තු වෙනකොට ග සුනක එක කම්බලන්නක කොමද. ඒ අට හිය ලොකු අයනකොට නද වලිගේ න අකුලගෙන දනවා හැයි පෝොඩා කාරි අර පැත්ත දුරලා කෙර දවන පාසෙෙන් පන්නන්නවා. ති අන්න ඒ ගතිය අපේ තුළ නැගිලායිට බෑ භාවනාවෙන් සමානත්මතාවට වැටුනාන. හරි හැම වෙලේම ඇත්තට මුණ දෙන ගතිය. තියනවද කියලා බලට.. ප්‍රභූ කෙනාගේ නැත්තං අපි දකින ලොන්ගේ ප්‍රශ්නයක් ඇතිවෙනකට හැමිලේ පැත්ත්‍ර සාධර්ය කරන්නත්. දුරුවල කෙනගේ නැත්තං අහිංසක කෙනගේ දුප්පත් කෙනාගේ ප්‍රශ්නයක් එනකොට ඒ කොච්චර සසාධාරණ ප්‍රශ්නයක් වනත් ඒක අසාධාරණය විදිට හවාදක්වොන වනන් ඒ ලක්සන තමන්ට ධර්මය තුළින් එනවා නෙවේ ඒවා තමන්ගේ තියෙන පහත් ගති වෙනවා ඉතින් ලක දේව ගන හැමදයක්ම කතා කරන්න ෙසල් අපි පුරුදු පුහු වැ්ඩෝනෑ ෞද්ධයක් විර ීත්වට හැලීම හරි නැත්තං අපි කොච්චර ධර්මය කතා කරත් වැඩක්වෙෙන නෑ මේ ප්‍රායෝගික යෙදීමකට යන්්ඩ මෝනෑ ඉතා ප්‍රායෝගික වඩ මං කියනවා මේ හරම මාරුවයි හරිද ඒකයි මං අද කියන්න ප්‍රත්තවේක්ෂාව මේක හරිීම මාරුවයි තමන්ට ලාභතියෙන තමන්ට ප්‍රසංසාතියන තමන්ට නොයෙකුතු ආසිතියෙන අඉස්සර හා බොරුව වනත් හරි වෙන. හීන දීන තමන්ට වාසි නැති අයිස්සරහා හරිදේවුණක් බර හරිදේවනත් වැරදිවෙන ලක්සන තමන්ගේ සිතතුර නැගෙනවනන් තමන් ්‍රජු ප්‍රතිපත්තියක නැහැ. ඒගැන භාවනාවෙන් නියම ප්‍රතිඵලයක් ලබාගෙන නෑ. ඒකන්ද අපි පුරුදු පුහුණු වෙඩෝ නෑ. පලවෙනි කාරණාව ධර්මය තුළින් අපි පුරුදු පුහුණු වඩෝන වන්න මේ නිවැරදි බලයහමුවයේ නිවැරදිව ජීවත් වෙන්ඩ පුරුදු වෙඩෝන තමන් ඒක බලාගණ්ඩම තියන්නේ මට මොනවා හරි අවස්ථාවක් ලැබිච්චේලවා මට මොහරි අස්ථාවක් ලවිච්ේලාව මං මොකද වෙලා තියෙන්නේ කියලා මේ විදිර පුරුදු පුහුණු වෙඩෝනි ඉළඟට ඒ වගේම ඕනම තත්ත්වයක් යටතේ මට කෙනෙක් එක මුතු ඉන්න්න පුුවන් කියලා බලා තමන් ඉන්න පරිසරයේ ඕනම තත්ත්වයක් යටතේ සාධාරණව කතා කරමින් කරුණාවන්තව එකමුතුව ඉන්ඩ පුලුවන්කම තියෙනවද. එහෙම බැරිවෙච්ච අවස්ථා තියෙනවා නං එහෙම බැරි වනේ ඇයි එ බැරිවෙන්නේ මගේ හිතේ තියෙන විදර්ශනාවේ තියෙන අඩිපාඩුකං හින්දා හරිද එතකොට ඒ එකමුතුව ඉන්ඩ අපි නිවසේදී සාකච්ඡා කරලා පුරුදු පුහුණු වෙන්ඩෝනෑ පිවත්න්නේ නායකත්වයක් පුරුදු පුහුණු වෙනවා වගේම නායකයාගේ වගකීමක් තියෙන අන්නයව එකතු කර ගැනීමට දක්ෂ වෙන්ඩෝනඒ වගේම එකමුතු බව පුරුදු පුහුණු කර්ඩෝනෑ. බුරජාන් වහන්සගේ ධර්මය තරන් එකමුතුව ඉන්ඩ පුළුවංකමක් ලැබෙන සංකල්ප වෙනත් කොහෙවක්ව අව්‍යාපාද සංකල්පනා මෛත්‍රිය කර්මය ද සංකල්පනා පින්න අපි තියරන ව්‍යාපාද ගැ කතාකර ව්‍යාපාද පතිුද්ධ දර්ම ගැන කතා කර ව්‍යපාද ීවරණය ගැන කතා කරා ව්‍යාපාදීගන ඇත්ත වැහෙන එකක්. බුදුරජාණ වහන්සේ දේශනා කරනේ මංගෙන හරි බොරු කියනකොට මංගන හරි දොස් කියනකොට තරාගටි පාපික්ෂුණන්දර ඇත පේෙන්නේ නෑ කියලා. ව්‍යාපාදෙන් පීඩාට පත් නොවී අපි බොහොම එකමුතුව වාසය කරට ඕනම තත්වයක් ඇයටත් ඒේ පුරුදු පුහුණුව වඩෝ නෑ ජාතියක් වසයෙන් උනත් පින්නන කිසිීම තේර්මක් නැති බිඳීම් වට ලක්වෙලා ඉන්නවද නැදී. කිසිම්ම තේර්මක් නැති බිඳීම් සිංහල මිනිස්සු සිංහල මිනිසු කීදයෙකු මරදාගෙනද කී දෙෙනක් නම් එකනකාට විරුද්ධව පොරාල්ලනවද එකිනෙකාට විරුද්ධව මොනතරන්නම් නේද? කලකෝල් හා නැති කරගන්නව කුමන්ත්‍රණ කරනවාද. ඒ ඇයි ඒ ධර්මානකූල මනසක් නැතිහින්දා. එතකොට ලාංකිිකව විදිහයටට අප එකක්මමුතු බව කොච්චර අඩුද. එකනකා එකනෙකා පටු කටයුතු වල යෙදෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ පටුව කටයුතු කරන තැන්වලදී එකමතු බව කියන සිද්ධ වෙන්නේ ගෞරවනීය වනොත් තම එකනෙකාට ගෞරව කරගත්තොත්. එතකොට එකමුතු බව ඇතිව ජීවත්වෙන්ට අපි බෞද්ධය විදිහට පුරදදුුවෙන්ඩ ඕන දැන්ගෙතින් මේක පටන්ගන්නනකු හැදද ගෙදර ගෙදර වෙන කොහවත් බැඩ ඇති තරම් බැනගණ්ඩ බං කියන්නේ අවබෝධය මුුණද බැනගන්නව කියන්නේ කෙදර තීරණ ග්ඩ ගහාාම තමන්ගේ අදහ සොක්ක මි දාන්ඩ අයි තටත්කන්ඩ අපි මේකට රන්ඩු අල්ලමු රඩු කියන්නේ මරාගන්න රඩු නෙවෙේ තර්ක කරගම් නේද ඒ කරලා අපි එකිනකාගේ අදහස් අරගෙන ධර්මයට ගලපුමු අන්න ෞද්ධයා කරන්නේ ධර්මයට ගලපන ගලපන්ට තැනත් තියෙනු බෞද්ධයට බෞද්ධයාට තියනවා ලෝකය අවබෝධ කරගත්ත උත්තමයාණන් වහන්සේ නමකගේ මඟ පෙන්නීම තියෙන නැත්තං දෙන්නේ දෙන්නේ කතාබා කරනකොට දෙන්නෙක් දෙන්නේ ක්‍රියා කරනකොට දෙන්න දෙන්නේගේ අදහස් දෙකා දෙ එකතට එක තුනු තවත්්‍රයාකුලයි හතර දෙන එක තුුණු ඉටත් වැඩිවයාකූල තොරට දහාලස් දෙෙනන එක තුවීම ගැන කවර කතාවක්ද මෙතන දී අපිට ඕන වෙනවා එක නිවැරදි අදහසක ඕන ආන් කතිකාවත හැදන්නේ එකටතමයි නිවසට හදාගන්න කතිකාවතයේ දී තමයි රන්ඩුවල්ලන්න ඕන හරි දංසරටත් කතිකාව තත්වයෙන්ටන දන්සර ගටි අප දන්සල් දෙනකොට කටයතු කතා වෙනවා අපි කිසිගෙනලුට විේශක්්‍යයක් දක්වන්නේ කාතිකාව තක්කයක නේද අපි හැමෝටම එක වගේ කටයුතු කරණ්ඩඕන අපි මෙන්න මේ මේ අයව ආරාධිතව විදිර ගන්න ගණ්ඩුන දේ කතිකාවතන්නේ එකතු වෙලා කතා කරලා යම් සම්මුෘතියක් ඇති කරගත්ත නම් ඒ අයින් කරගණ්ඩෝනේ එකතු වෙලාම ත සමහර එකතු වෙලා කතා කරනවා එක තුවෙලා කතා කරලා තමන් ඔන් හැටිට වැඩ කටයුතු කරවා තකට එක මුතු භාව නැතුවයන ඒයි නිබාන්ධව ඒකරසවෙන්ඩ කියල බදුරජාන්සේ දේශනා කරේ තුො මම එහමද කටයුතු කරන්න මගේ පවුල මොකවත් එ පා හරි සමහර වෙලාවට අපි ලොකු ලොකු අඇගේ අඩුපාඩු ගැන හොයන් දෙන ඕකොට ඕමි සෙල්ලා කාගේ හරි අඩුපාඩුව දැක් අන හැරෙන්ඩන කාගේ පැත්තර දික්ීමටඉක්මට තමගේ පැත්තර හැරෙන්ඩ් තමන්ගේ පැත හැල බන්නන මගේ නිවේ චරියාමට ය තියන කොටසේ හරියට වැඩ කරන. හරි යම්කි තීරන ගන්න ැරිත් ැත්ක රතුම් පැත්ක කරතියන ක්මට ලඩුවන දුරජාන්ස දේශ කල තියන්නේ මේ පිළිබඳ මොකක්ද. මේ පිළිබඳ බුදුරජාණ වහන්සේ දේශනා කරලා තියෙන දේද මේ ක්‍රියාත්මක වෙන්නේ කියල බලන්ඩෝනේ ආෙතුකට අපිට වරදින්න ඇයිඒ බුදුරජාණන් වහන්සේ කැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ශ්‍රද්ධාවක්තියනෝ මන්්‍ය බුදුරජාණ වහන්සේ බොහෝද ලෝක අවබෝධ කරගත්ත මෙයාණන් වහන්සේ කියලා තමන්ට ලොකු දැනීමට හෙනම් නිවැරදි චින්තනය මගේ චින්තනයද අනුගේ චිින්තනය ද මල්ලඟ ඉන්න කෙනාගේ චිින්තනයද කියෙක නෙවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට මේවා ගැලපෙනවද කියලා බලන්ටු න එකෙක් කෙනගේ චින්තනය නවෙයි ධර්මචින්තනය ධර්මානුකූල චින්තනයකට මම යොවෙලද මම ගන්න තීරණ ධර්මාණුකූලද කියලා බලන්ඩෝනෑ වාදවාද ඇතිවෙනකොට ධර්මයයටයි මූලිකත්වය දෙෙන්ට ඕනෑ. ඇයි බෞද්ධයාගේ එක්කාම බෞද්ධයාගේ එක්ම ගුරුවරයා කවද ධර්මය ඇයි බුදුජාන් වන්ේ පිරිිවම්පානට කාර්ත බාරදුන්නේ. එය මං හැබලේ මගේ ගුරුවරයග මක් හගන්ඩනොද නැද මගේ ජීවිතය සකස්කරද්දී මගේ හැම කටයුත්තක දීම මං ගරුවරයා කියනදිට හැසිරෙන්ඩෝඕනෑ එනම් මගේ එකම ගුරුවරයා කවද ධර්මයයි එහම් මම ඒ ධර්මය තුළ හැසිරෙන්්ඩෝනෑ නිමාකාරයට තේරුණ අද ඒක එමෙන්ට මොනතු නැත් එතකට බල ඕන අපි හෙම තීරණ ගන්නේ. මම එම ධර්මානුකුල අපි ගන්න ගෙදරදිගන්න තීරණ ධර්මානුකුල දෙ කියලමක් හොයෙනවාද. මම ගන්න තීරණ ධර්මයට ගලපෙනවද කියලමක් හොනවාවද නේද. හොයන්ඩෝනෑ හොයලාවර වෙලා අන්න බලන්ට එතකොට ඔකොටෝම් පිනන්නේ බද්ධ ත්ව දිහට දැක්මක් තියෙනවා. හැම කෙනෙකුටම අරමුණක් තියෙනවා. ඒ අරමුණ තුළ පැහැදිලිවම තීරණය මොකක්ද නිවැරදි තීරණයයි බෞද්ධ ධර්මය තුළ අපි අහලා තියෙනව ඇතු දන්නවන්නේ හැමෝටම නේද සමානාත්මතාවයක් තියෙනවා. මේ සමානත්මතාවය තුළ කාටත් නිදහසේ ජීවත්තයට පුළුවංකව තියෙනවා. හැමෝටම එකකාරීව කටයුතු සම්පාධනය කරන්න ඕන නමුත් එහෙම කරාට වැරදි කරණ වනන් කවල්හරි එකට අන්න අයට සිද්ධ වෙන හානිය අන්නයට සිද්ධ වෙන අකටයුත්ත නැතිකිරීම සඳහා දඩුවම් තියෙන්ටෝනේ එතකොට ඒවා මිසක් ඒවා පැහැදිලිවම පැහැදිලිවම අපේ ජීවිතයට එකතු වෙලා තියෙන්ටෝනය ඊළඟට ඉලග බලන් පිෙන මේ එකන්න එක කින්න්න එක කෙටියෙන් තමගේ ජීවිතය ධර්මාණකුල වෙලාද කියලා බලාග්ඩ සාමා්‍ය ජවිතයේදී නිවසේදී ඕන කරන දෙවල්මම මතක් කරන්නේ මෙමොහර තීරණ ගත්තත් දන්න ඒ පෙේදා ම මේ වගේජවතය නො මේ වගේ ජවත්තය නො මේේ වගේ ීවත්වය නො මේම කරනවා මේ කරනවා කියලා තීරණ ගත්තත් දන්න එමමගේ ්‍යාරද දුණ කරන්න මම අධ්‍යාපනය මෙචර හටරයනවාම මෙමකල තීරණ ගත්තත් දන්නන්නේ ආනගේ ගන්නකොට තීරණ ගන්නකො ලොකු හැගීමකුත්? ඒවා සඳහා ටිකදසක් යනකොට අඩු වෙලා එහෙම තීරණයක් ගත්තකත් නෑවගේ අන්තිමට නැතිවෙලා ගියාද ආරම්භකධාතු නික්කමධාතු පරක්කම දාාතු කියලාි ඕවන තරංකි නවා තමන්ට යොදාගන්නඒ එක. තමන්ට ඉෙදිලා නැත්තං ඒක මං පලස වචන කියන්නේ නෑ ං හිස් වචන කියන්නේ නෑ මං භාවනා කරනවා අද ඉඳන් ඉඩකෝ කියලා තීරණයක් ගත්තා නම් පිරිනත්න ආනගේ තීරණ ක්‍රියාත්මක වුණේ නැත්තං මම පැහැදිලිම ධර්මය පැත්තෙන් දුරලද නැද්ද බුදුරජාණන් වන්සේ දේශනා කර වි අන්න මගේ දුරතාව හොයා ගඩුවන ඒ මගේ මනසිකාරය මම ශක්තිමත් කරගෙන නැතිහින්දා එ මට ඉස්සරහට යන්ඩ පුළුවන්කම නෑම වහින්දා එනම පැහැදිලිවම මේවා සකස් වෙන විදිහයට කටයුතු කරන්ඩ ඕනේ අන බලන්ට හැදෙන්න්නේ එතකොට නායකේද නැද්ද නායකයාගේ ලක්ෂණ මොක් ධනිත්තව මෙහෙවාගෙන තමන් වැටන්නේ නැතු යන අරමුණට යන්න ඕන ජනර්මටයන් තුර බෞද්ධ සංකල්පොල පැහැදිලුවම මේ මානසික ශක්තිීන් වර්ධනය කර ගන්ඩ තමන්ට අවශ්‍ය කරන වේගයන් මානසික වේගයන් සකස් කරගන්නක දිය තියෙනවා. බෞද්ධ ධර්මයත් එක් බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙන හිත මහා ජවසම්පන්න බලසම්පන්න හිතත්ද නැ දෙක. නිකන් කතා කර කරග එක නයි ක්‍රියාත්මක වෙන එකක්. බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක වෙන එක. හිනගට මං මෙහමහනෝ. බොහෝ කාරය බහුල වෙච්ච වෙලාවල්. න්න නද ඇතරික කතා කරට ඉදලාමත් කතා කරන්නක ගොඩා කාරි බහුල වෙච්ච වෙලාවල් වැඩි දෙනෙක්ගෙන් කරදරෙන වෙලාවල් එමතිය නොදනේද ඒවලල් කොහොත් දන්න හැසිරීම හෝස්සාගිින් මැත ඇන් පැරිගාට ආවත් දන්න ඒවෙලාට ඔක්කෝම අපි ගැ අනාගන්නුව කියලා ඒගේ වෙලාට තීරණ ඔක්කෝො වැැදිලා වැරදිලා තීබ්‍රව හරියටම අරමුණට එයා ගණඩ බැරුව කටයුතු කෙරුණක් දන්න. එහෙනම් ධර්මයම් පෝෂණය වෙලා නෑ. හරි. බොහෝ කලබලකාරී අවස්ථාව නොදාවෙන වෙලාවේ ධර්මයෙන් පෝෂණය වෙන ඇත්තෝ ධර්මයෙන් තමන් පන්නරේ ලබල නං මොකද වෙන්නේ. හරියටම ගන්න තීරණ සැරපර්සෙන්ට උනත් ප්‍රශ්නයක් නෑ. එවැනි අවස්ථාව ගන්න තීරණය. විජුයි ඒ වෙලාවෙදී ක්‍රියාත්මක භාවයනි වැරදිී. කලබල වුණ හම කොස් කටය අතුදාගට වැර වෙන්නේ නෑමක ද්චිහි යන්නේ කලබල වෙන්නේ නේද බොහෝ බොහෝ දේවල් එක වැර එන වෙලාවල් කලබල ගාරී වෙලා එකක්වත් කරගන්නඩ බැරු විනාස වුණද කියල බලන්න. ඇද හානි කරගත් අද කියලා බලන්න. ඉනකට තමන්ට පැහැදිලිව යම් තැනකදී තමන් අසීරුතාවට පත්ව වෙන ප්‍රශ්යක්කා වෙලාවක පීඩාවක් ඇති වෙන ප්‍රශ්නයක් කාව වෙලාවක. යම් දේවල් විනාස වෙච්ච වෙලාවක හැසරනේ කොහොම දන්න ඒවගේ වෙලාවක හිත සසුග තිබ්බධ කියල මතක් කරගන්න. නිකං හරි මතක් වුණාද කියලා බලන්ට හානි අවම කරගණ්ඩෝ නෑය කියලා හානි වෙලා තමයි ද. යම් කිසි හානියක් රමුග බලා පපරතු ච්ේ දරට මේ කරන්න බ. කලබල වෙලා බයවෙලා කරන්න ඇතු හානිය අවම කර ගැනීම සඳහා මම ක්‍රියාත්මකුණාද කියල විම සලබලන්න. හිමීන් සකසුරුවම් වැරදිච්ච තැන නිවැරදි කරමින් එරිච්ච තැනින් ගොඩේෙන්ට න මඩ මට වැටුනා නංම් දංඟලන්ට දංගලන්ට දඟලන්න මොද වෙන්නේ. තවේරෙනවා ආගේ වගේ තම මේ කලබල වෙච්ච වෙලාව. හරිද බොහෝ බොහෝ ප්‍රශ්නෑවිල්ලා බොහෝ හිරිහැරෑවිල්ලා මන්ඟ පල්ලහට වැටිලා මානසිකත්ත ඇතැද වැටු මට ටනවාගේ හරි මට වැටි චවෙලාක දංගලා හරියන්නන්නේ ශක්ම ෙන්දඩෝන එල්ෙන්ට ැනකර යන කලබලු මකුදැ නද කොහොද කොහොද මේක ගොඩ එන්න එක කියලා හානිිය අවමකර ගැනීම සහඩුමගන නිශ්චල ඉන් ඕන හෙල්ල ඇතු න්නුන්නන නොන කන්ද කවුරහරි ඒනකං අඩුමගානේ නේද ඒ වගේ තමන්ගේ ජීවිතයේදී කලබල වෙන වෙලාවල්ලල තමන් ඒ වගේ හානිිය අවම කරගෙන නට ූුණ දෙෙන්ට පුද වෙලාතියො කර බල හරි දරාගට පුරදදු වෙලාතිනොද කියල බලන් අප වීර ැ ොඩාදේවල් වීරේ බෝජන් ගැන කත කරන්න අද මේ කතා කරන්නේ නිවන්දකින එක ගැන නෙවයි නමුත් නිවන්දකිනය ගැෙන තමයි ඇයිහෙම කියන්නේම නද නිවන්දකින කිය නිහල් ඉලක්කයක්හමේ ලෞිකත්වයක් ගැන කතා කරන කතා කරාට ඒක කොතෙන්ටද ගැලපෙන්නේ ඉදිරිට මේ පොඩි තැනක දවත් තන් ඉදිරිට අන්ඩ බයි හිතේ වික්‍ෂිපත භාවයන් ඇතික අයිංකරගෙන ක්‍රමාණුකූල භාවනාවකට හිත යොමු කර ගෙන ඒකාගර කරගන්න කොහොමද. නද හැමෝම දුවන් හදන භ භ භාව භාවනා කියලා. මමත් භාවනාම යුගන්නන්. නද නමුත් ම මේ භාවනාවට කලින් මේවා වඩෝනෑ. තිය තියන ඉහල නද භාවන දවස්ගන භාවන කරට එකක ොත් තමන් ය ළගම අඩුපාු හදාගන් ත්සාකාරන්න. ඒ අඩුපාඩුව සකස් කරගන්්ඩ භාවනාව හේතුවක්කෙනවා වගේ භාවනාවට මේ තමන්ග තියෙන ශක්තිය හේතුව දරාගෙන වැටයුත්ක් කරගන්න පුළුවෙන්ෙන දරන්ඩ පුලුවන් වෙන්ඩෝන වවුලන්නේ නැතුව රත්වීීමම් නැතුව හරිද කලබලවෙන්නේ නැතුව ඒ තැනේදී නිරවුල් මනසකින් මුණ දෙෙන්ඩ පුළුවන්කම තමන්ට තියෙන්ඩෝඕනෑ. එතකොට අන්න එහෙම තමයි බෞද්ධ නායකේ බවට පත්වෙන් ද්ධ සංකල්පය පින්නත්න්නේ පැහැදිලිවම පැහැදිලවම් බෞද්ධ සංකල්පය අපිට තමන් ඉන්න තරාතරම ඉඳලා නායකත්වයකට හොරුවෙන නායකත්වයට පුරුදු වෙන දෙයක් බාට පත්වේ නායකගේ ලක්සන තමන්තුළ විද්‍යාාවන එන්ඩෝලි අරම්බලන්ඩ් බුදුරජාණ වහන්සේ තමයි ලෝකයේ උත්තම ඥාය නායකයා ආදර්ශ සම්පන්නව කටයුතු කරා එමනේද එනං ඊළඟ කාරණාවමකක් වෙඩ ුනත්. දුන්නා දවවාද කට්ටියට. අවවාද දෙනකොට යටින් මොන හරි තිබ්බද මටර රන්න බෑනට අනිතායි කරන්න ඕනේ. ආදර්ස්තයේ නොහිට අවවාද දුන්නා නං තමන් ධර්මයෙන් පෝෂනය වෙලා නෑ තමන් ධර්මයෙන් පෝචනය වෙලා නෑ. ඇවලම් බලණටුවන ම ම කාටහරි අවවාදයක් දෙන්නේ ඒකේ ආදර්සේ පිටා සිටමයි එතකොට තරම් හයියක් තව කිසිම වෙලාවක නෑපින්ලන්නේ. තමන් දෙන අවවාදය දෙනකට තමන්ට දෙඩ පුළුවන්නන් මේ බලට මං මෙහම ඉන්නවා ඇයි නේද මෙන්නම දෙෙන්ට පුරදු කරන්න. කියලා තමන්ටේ අවවාද දෙට පුුවන්නන් අන්න බලන්ට එතන තමයි තියන වටින මදේ ? දෙනෑ දන්සලෙන් කාටවක්ත් නේද කැමැති අයට දෙ නෑ අකම ඇතියට නොදීන්න නෑ කියලා තමන්ට නේද කියන්න පුළුවන්න ගිය සරේ මනායක වෙලා දි ම හෙමයි.කිසිීම කෙනෙකුට මෙතන අගතිකාමීව කටුතු කරන්නට දුන්න නෑ කියලා මේසරේ දන්සල් කමිටු ේද ඔන්න කතා කරන්න පුළුවන්. එම හියෙන් කතා කරන්න පුළුවන් කාටද. ජව සම්පන්න ව කතා කරන්න පුළුවන් කාටද. තමන් ආදර්ශයෙන් හිටියානං පුළුවන් කියන්න බලටහ කිය කරන්න පුලන්ක ති. යටට කෝම කුණු තියාගෙන කතා කරන්න ගමකතු වෙන්නේ පල් හැට වැටනවා. නද බයයි අනිත් ඇමන හර කියයි කියලා බයයි ඉතින් හෙමනම් න බෞද්ධයා යහමන බෞද්ධයා බද්ධ සංකල්පොලින්ම් පෝෂණ යන කෙන ආදර් සයමයි ඒගේ පනවිට භක්ෂන් වහන්සේ ැි කතා කරන්නේ දී පිරිට බහෝවාසින් හම් ආදර්සේමයි පණිවිඩිය. ආදර් සේමයි ආදර් සේමයි පණවිට දෙටහදන්න එහනම්. එ බෞද්ධ සංකල්පය අපි හිමින් සරී කොතෙන්ට දැදර දාන්නේ අන්න අයෝ මෙහෙවන තැනකට පවා අප යොමු කරවන වාද නැත් යොමු කරවනවා ඊළඟට බලන්ඩ පොඩ්ඩක් තමන්ට නැතත් අන්න අයට යමක් ලැබෙන්ඩ ඕනෑ කියලා හෙම මොනෝ හරි දෙයක් හම්බෙනකොට එහෙම නැතිනාට කමන්නන්නේ අනිත්තායට කිය හෙම කරට තිබදන්නේ ෙද කෑමක් හ ච්චේ ලාවග හරි අගේ දරුවන්ටි තරන්නේ හරි දරුවන්ට ඉතරක්නේ පන්නත්න සාමාන්‍ය ගෙදරක ඉන්නකොට සාමාන්‍යක කොහැරි ැනක පොදු තැනකටුතු කරනකට අනේ මට ැතිනාට කමන්නේ මට නැතිනාට කමන්නේ අන්නයට මේ දේවල් ලබාද කටතු කරන්නඩෝන කියලා එහමකත් තිබ්බත් දන්නේ මඩිය තර කරගන්න ඇතිකතියක් තමාන්ගේ මඩිය එතකොට ඒ සංකල්ප අනිවාරයෙන්ම මෛත්‍රී සහගතව කරුණාවෙන් ලදදයි තෘප්තිමත් වෙන තෘප්තිමත් වෙලා තමන්ට තමන්ට නැතත් අන්නයට කියලා මෛත්‍ර සංකල්ප වර්ධනය කරන්නේ කොහෙන්ද බුදුරජාන් වහන්සේ දෙසනා කරපු ධර්මය නේද ඒවගේම තමන්ට ලැබිච්ච දේවල්ති නොනම් අනේ මේ දේවල් හොඳට මැති ආය මට තවත් හිතන්ට දෙයක් ඇත්ත නෑ. මට ලැබි ලතින්නේ කර්මාන් රූප මට මලාතයකට හනුන්ග දෙයක් නම් ඕනෙම නෑ අනුන්ගෙ දෙයක් නම් ඕනෙම නෑ කියලා තමන්ගේ ඇතුලාන්තයෙන් පිරිසිදුව තමන්ගේෙදී පාවිච්චි කරන්නට හැඟි ිපඳුණක් දන්නේ එහෙම ුණාන තමන් ධර්මෙන් අනුන්ගේ දේවල් කහි ගිජුකං අනුන්ගේ දේවල් කෙරෙහි හොරෙම් බලන ගති ඒවා ලංකරගන්ඩ බලන්න ගති ආ ඒවගේ මානසිකත්තයෙන් අතිම දෙන්න ෝනෑ ට කහකකං ඊරිසියාකං කරෝධකං වයිරීකම් මේ හැම දේකටම ප්‍රතිවරුද්ධ අන් මත ඉවසන ස්වභාවය එහමෙක් ගමපුඩා මේ කියලකර කරට පුන එකක් නේ නමුත් අපි වැඩිම් ෝොමනා දේටිකමන් කියන්න කවුරුහරි කවරු හරි තව කෙනෙක්ග මතයක් කියෙනට එයාගගේ මතය කියනකොට ඉවසගෙන හගෙන ඉට පුළුවන් දන්න අන්න අයගේ මතයක් ඉවසන්ට බැරිනම් තවන් පහවනාවෙන් පෝෂණය වෙලා ස්වදානෝ අසාසින්දල අඩු පාඩුව කරුණාවෙන් පැදිි කරලා දෙෙන්ට පුුවන්කම තියවොනම් ජීවිතය සකසුරුවම් නං වගේ වැඩක් කරන්න පුලුවන් තත්ට අන්න හොදයි. එමයිඉන්න නිියවසේදියක පුළුව ෙන්ටු අන්න අයගේ මති වසන ස්වභාව ඇත දොන්න එතකොට මෙවැනි සංකල්පනා බොහෝමයක් පින්නත් එකතුුණ. න ආංගේ එකතු වෙන තැන නොසැලේන නායකත්වයක් අසහායේ නායකත්වයක ලක්ෂණ පිළිබිවෙනවාද නැත්. එහෙනම් පුරුදු වන්නති න? වෙන කුමන සංකල්පද එතරම්ම නායකෙක්ව සකස් කරන්නේ එනම් නායකෙක් සකස් වෙන්ඩුවනෑ කොහොමද බෞද්ධ සංකල්පවල පෝෂණය බෞද්ධ සංකල්පල පෝෂණයෙන් තමයි නායකත්වයන් සකස්වය යුතු තියෙන්නේ හරි ඉතින් අපට කල්පනා කරට දේකුත් තියනොමේ අත්‍රවාරයේද අපිටත් රටක් ලැබුණා රටක් ලැබනා පිවත්නී නිදහසය ලැබච දවසේ දලා අපේ නායකෝ බිවුණා ඒ නායකත්වයන් තුළ අපි කල්පනා කරඩෝනේ කොයි තරන්නගේ නායකත්වයන් සාර්ථකදය කියලා. ඇයි අපි රට ගැන කතා කළ යුත්ත ඇයි අපි රට ගැන කතා කළ යුත්තේ අපේ රට තමයි බුදුරජාන් වහන්සගේ ධර්මය නේද පවතින ඒක ආරක්ෂා කළ යුතු ජාතියක් ඉන්න රට ඉතින් මේ රට සුරක් සිත වනුත් නිවන් දකිනා තුරුවෙනවා එ රටගැන අපි කතා කළ යුතුයි රට ගැන කතා කරට ඕනෑ එනම් රටෙහි කවදාහරි දවසක යහපතක් වෙන්ඩනම් බෞද්ධ සංකල්ප අනිවාරය මිනිස්සු තුළ ොඒකුත් නොයකුත් නොයකුත් ඇංගුල අපේ රටේ දූෂණය සිද්ධව වෙන වංචා සිද්ධ වෙන නොයේකුත් අකරයුතුකන් සිද්ධ වෙන විසි ඒ සයෙන් නාස්තිය සිද්ධනට අයිං කරා නම් දූෂන වංචාවලට තින් ඉඩකඩ අඉංගුනා නම් කවර හෝ රජුනායකත්වයක් ඇරත කවදර් දවසක ඒ ඇති මුකුත් කරන්න ඔන්නේ ඒ තරම් හොරා කනු ඒ තරම් පව් කරගන්නවා ඒ තරම් කුම්බාන්ඩ ජීවිතවලට ලැස් වෙන අනාගතය කුම් බා්ඩ වෙන ජීවිතවලට රෑස්තිෙනවා ඒ ටිකට මඟ පෙන්න්නන්නේ ඒ ැ වෙන්නම කක්ද හැම තැනම බලෙන් පොඩි තැනේ ඉඳලා තමන්ට තියෙන බලයකොට සේදී මුර්ජාවට පත්වෙනවා ඒන්නේ හිමුලාවට පත් වෙලා කටයුතු කරන හින්ද හැම දාම රටක් වසෙන් අපි පහලට වැටෙනෝ ඒක ඉන්ද බෞද්ධ සංකල්ප නිවැරදි සංකල්ප පුංචි තැන ඉදන් සකස් කරන්නට වගබලාගන්නටුවන කිසිීම කනක බෞද්ධ සංකල්ප තුළ පැහැදිලිවම හැමෝටම මෛත්‍රිය තියනවා නේද බෞද්ධ සංකල්පොල දබරගිල්ල ස්සෙන්නේ නැහැ එහෙනම් හැමෝටම සමානාත්මතාවයක් ඇව ජීවත්තෙන්ට පුළන්කමක් තියෙන හැබයි වැදි කරණට පැහැදිලිවම දඩුවන් දෙන්නේ හදා ගැනීමේ අර්මුණේ. යකන්ද වැදි කරණය වැරදි කරණය විදිහර දැනගනිමින් රටක් දියුණු කරගඩ නම් බෞද්ධ සංකල්පොල අත්‍යවශ්‍ය බවක් තියෙන බව ැග ඩන දන් සැල්ල දන් සසලක් ඩෝන හැමතැනකම ඉතින් අපි ඔක්කොම දිහා බල්ල අපිමකොද කරඩ ඉස්සෙල්ලාම තමන් හැදෙන්ඩෝවන ඊළංඟට තමන්ගේ පවුල හදණ්ඩෝනේ ඒ පවලෙන් ලබන පන්නවයා රංගිහිල්ලා මරණනාදාර සමති හදන්ඩ හරි ගම තිය සමතිිටික හැදෙන්ඩඕන ඒ සමතිහරහා ගම හැද ගම හරහා රට හැදදි ඉතින් හැමෝට වගේ කිමත්වයෙන එකමුතු ජීත්වෙන් යකිව කාරණනාාවත එක්ක තමන් පැහැදිලිවම නිවැරදි නාය එකෙක් බාඩ් පත්ෙන්ට ලොක උත්සහයක් ගන්න. එමනුත් අපිට රට වැැකගන් පුලංකම තියෙනවා ඒක හැමෝම දියා හැරෙන්ඩිෙල්ලා අප අපි දිාවට හැරමු හැරිලා කටයුතු කරම. ති එවැනි උතුම් ආකාරයටටයුතු කරමින් මේ රට රැ ගත්ත ශසන රැ ගන්න පුලන්කම තිෙනවා සාසන රැ ගතත් රට රැකවා ඒකදා එවැනි සංකල්පනා ඇතිකරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසරත් සුවපත් කරගෙන. ඇලි ගැලී නැතව කටයුතු කරලා. උතුම් නිර්වාණ සාන්තියෙන් සැන්සෙනවා කියෙන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇතිකරගෙන. ආකාසට්ටාච් බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අන් මෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටාච් බුම්මට්ා දේවානාගා මහිද්දිකා. tanganm cirangrakangද senanga சட்டாచම්ටා දේවානා මहिka punya tanganmdhiwa cirangர tumang paraथ